හිටපු අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳ වූ අවස්ථාවේදී ඩියෝච්ච සොලිසිටර් ජෙනරාල්වරිය මේ බව දැනුම් දුන්නේ. රෝහල්වලට බාල ඖෂධ සැපීම තුළින් විශාල දූෂණයක් සිදු කළ බවට පැමිණිල්ල සිදු කළ අල්ලස දූෂණයේ සහ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී කරුණු දක්වමින් සඳහන් කළේ මෙම බාල ඖෂධ භාවිතයෙන් මියගිය පුද්ගලයන් 3 දෙනෙකුගේ තොරතුරු තමන් රහස් පොලිසිය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අධිකරණින් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මෙවන විටත් රහස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ බෙහෙත් නිෂ්පාදන ආයතනයේ හිමිකරු ලෙස හැඳින්වෙන පළමු විත්තිකරු සුදත් ජානක ප්‍රනාන්දු විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ තමන්ට විරුද්ධව සිදු කරන චෝදනා අසත්‍ය බවයි. තමුන්ගේ ආයතනයෙන් නිකුත් කරන ලද ඖෂධ බාල බව සඳහන් කළද ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයකින් සනාථ කර නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළා. මේ අතර නඩුවේ 10වන සහ 11වන සැකකරුවන්ගේ ඇප අයදුම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම ලබන 10වනදාට කල් තිබූ මහේස්ත්‍රාත්වරිය ඔවුන් එදින දක්වා රිමාන්ඩ් බහරයට පත් කළා. අනතුරුව කෙහෙලි රඹුකැල්ල මහතා ඇතුළු සෙසු සැකකරුවන් ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.